මාසයක් පමණ තිස්සේ ඉඳන් මීඩියා වල යන ප්‍රචාර ගැන අපි අවධානය හිටියා. ඒත් අපි ඒකට රෙස්පොන්ඩ් කරන්න කියලා මොකද අපි පුද්ගලික සමාගමක් ව්‍යාපාර කිරීමේ අයිති අපිට තියෙනවා. ඒක ටෙන්ඩර් නැතුව එහෙම අප එකක් නෙමෙයි. අපි අපි බිඩ් කරලා ඊයේ මම දැක්ක අපේ චම්පියන් ඔක මෙතුමා මම කැමති පුද්ගලෙක්. ඉතින් එතුමා කියලා දෙනවා මේක ලංකාවේ සල්ලි රුපියල් 640යි මේ ඉන්දියාවේ මෙහෙට ගෙලලා රුපියල් 2500ට විකුණනවායි කියලා. ඒක විපක්ෂයේ කාර්යභාරය ඒගොල්ලෝ කරනවා. ඉතින් ඒකට අපිට මුකුත් කියන්න බෑ. මේ ළඟදී අපේ ඉන්දියාවේ ඉඳන් ආව අපේ විශේෂඥයෝ ඒගොල්ලන් අහලා තිබ්බා 240ට ඒක ඉන්දියාවේ විකුණනවා නේද කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වා ඔව් 240 තමයි ඉන්දියාවේ විකුණන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ ඒකම කිව්වා මේක සබ්සිඩි එකක් තියෙනවා. ඉන්දියාවේ යූරියා කොට්ටයක් 9000ට තියෙන එක ඉන්දියාවේ යූරියා කොට්ට දෙන්නේ රුපියල් 290ට. ලංකාවේ 9000 ගෙන ඉන්දියන් සල්ලි අපි කියමු රුපියල් 3000ක් විතර කියලා. ඒත් දෙන්නේ ගොවියට 290ට. ඒ කියන්නේ මේ සබ්සිඩි එක කෝටි 76000ක් ඉන්දියාවට කෝටි මේ යූරියා වෙනුවෙන් සබ්සිඩි එකක් දෙනවා රජයෙන්. ඉතින් ඔය මුකුත් දන්නේ නැතුව අර ඉන්දියන් මිනිස්සු කියපේ කරගෙන දේශපාලන වාසි ගන්න. ඉතින් කැම්පේන් එකක් යනවා. ඉතින් මේක මේ යන පැත්ත සහ රජයට වෙන අසාධාරණ හින්දා අපි හිතුව ඇහිලා කතා කරන්න. මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මේ ප්‍රොඩක්ට් එක ක්වොලිෆයි කරගන්න ලොකු ප්‍රොසෙස් එකක් ගියා මිනිස්ට්‍රිය ඇතුලේ. මොකද මේකේ කකුලෙන් ඇදුන එකමයි කරේ. එක්කෙනෙක්වත් මේකට සහයත් දුන්නේ නැහැ. ඉතින් අපි තනියෙන් ෆයිට් කළා. අපේ ප්‍රොඩක්ට් එක ගැන කියලා අපි මේක ඇප්‍රූව් කරගත්තා. එකට ගියා හරියට මාස දෙකක් විතර මේ මිනිස්ට්‍රිය ඇතුලේ ප්‍රොසෙස් එක. ඊට පස්සේ ගියා ටෙඩ්න ප්‍රොසෙස් එක. ගිහලා අන්තිමේදී මේක සිලෙක්ට් කරගත්තා. මම පොඩි අභියෝගයක් කරනවා. මම මට රුපියල් 640ට ওই වෙබ්සයිට් එකේ තියෙන ගාන්ට බෝතලයක් අරගෙන ලංකාවේ රුපියල් 640ට බෝතලයක් අරගෙන ලංකාවට මට එක්ස්පෝර්ට් ලයිසන් එක කරන් බෝතල් ලක්ෂ 10ක් එව්වොත් අපිට විතරයි වන්න පුළුවන්. මම දෙනවා පර්මිෂන් එක 640ට බෝතල් ලක්ෂ 10ක් දාන්න. මොකද මගේ පර්මිෂන් එක නැතුව බෝතලේ ගන්න බෑ රටේ. මම දෙනවා ලියලා පර්මිට් පිට ලංකාවට එක්ස්පෝර්ට් කරත් එම් රුපියල් 670ට මම කෝටි 10ක්. එහෙම ඒ ලක්ෂ 10 බෝතලොත් ගන්නවා කෝටි 10ක් මම දෙනවා තාග්යක් විදිහට මට ওই බෝතලේ රුපියල් 670ට ඉන්දියාවෙන් අරගෙන ලංකාවට එක්ස්පෝර්ට් කරනවා. කටමැද දොනෝ ඒගොල්ලන්ට පුළුවන් නම් මට අරන් දෙන්න කියලා මම අභියෝග කරනවා. ප්‍රයිස් එක ගැන හැමෝම අහන කොහොමද ප්‍රයිස් එක හැදුනේ කියලා. මේ තියෙන්නේ මේ අපේ මිල සූත්‍රේ. මේ කොස්ට් එකත් එක්ක තමයි අපි ওই රුපියල් 2030ට දෙන්නේ රජයට දැන්ට. දැන් මේ පෝර එක ඉන්දියාවේ නිෂ්පාදනය කරලා මාස දෙකක් වගේ වෙන්නේ. සාතිකරේ මොකද මේ හොදයි කියලා කියනවා. ඉන්දියාවේ මේක අවුරුදු 4ක් තිස්සේ පරීක්ෂණ කරලා තිනවා. 11000ක් ගොවියන්ගේ කුඹුරු ඉඩම් වල මේක පරීක්ෂණ කරලා තිනවා. යුනිවර්සිටි 25ක කළා පරීක්ෂණ කළා. සාතික කරපු මේකක් මේක මේ නිකම් මේ රට ලංකාවට දුන්න මේ බෝතලයක් නෙමෙයි. ඒක ඒ රටවල් ගැන මෙන්ෂන් කරන්න. මොකද ifco එක මීඩියා ස්පෝක්මන් මම නෙමෙයි. ifco එක දැන් ටීම් එක තව නෑ. ඒතර කිසිම ප්‍රශ්නයක් නෑ. මේක මොකද සද්භාවයේ සහ ගට් ෆීලිං එක දිනවනේ. ඒක අනුව තමයි අපි සද්භාවයේ මේක පබ්ලිෂ් කරේ. ඉතින් ඔබතුමාලාට ඒක බෑක් ටු බෑක් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. අපෝ නෑ. මට මේ ආන්ඩෝක් සුද්ධ කරන්න ඕනේ නෑ. මේ මොකද අපි කියමු විපක්ෂයෙන් දැන් CID එකට ඒ අන්ඩී ඉස්සලා මගෙන් JC අලුවතුල එමෙතුමයි දැන් ගියපු තුන් දෙනා මේ මොවන්න අපේ මම යනවා යන්න මං කෝ යන්න එමෙතුමා කියලා හිටපෙමෙතුමා කියලා දාන්න කියලා ඊට පස්සේ මට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ CID එකේ නෙමෙයි කොහෙන් කියලා හොයාගත්තත් ප්‍රශ්නයක් නෑ. මම ඒගොල්ලෝ CID එකට ගියත් මයෙන් ආවා. ඒකේ එමෙතුමයි මම හිතන්නේ තියෙන ප්‍රශ්න එක. ඉතින් ඒක ඒ ප්‍රෙෂර් එකකින්ද කියලා තියෙන්නේ. ඒ කියන මර කියන්නේ නැහැ. ඒ කියන්නේ අමාත්‍යවරයා කියන දයක් නැහැ. රාජතාන්ත්‍රික මට්ටමින් මේ කතා කරලා අනුබර ගන්න හැකියාවක් නැහැ. මගේ ඇග්‍රීමන්ට්ස් අනුව එහෙම කරන්න බෑ. එමෙතුමා නෙමෙයි කාටවත්. හැබැයි එමෙතුමාට මගෙන් ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලලා මම අඩු කරලා දීලා දෙන්න. ඒ කියන්නේ මේමයි රොබින් හුඩ් ටාසන් සරදියල් වගේ වැඩ කරනවා නම් දැන් ඔය දැක්කනේ බැංකු වලටත් එච්ච වැඩි අපිටත් බැංකු ටික බැක්ලිස් කරන්න පුළුවන්. සිම්පල්. අපේ ඉන්ෆර්මේෂන් දුන්න එළියට මහජන බැංකුවේ මම මහජන බැංකුවට ගිහුවා. මම අපි ශ්‍රී ලංකීය කම්පැනියක් අපේ බැංකුව දැන් මේකේ ඉන්න නිලධාරීන් ඔය කරන්නේ නිලධාරීන් කරන වැරදි වලට අපි බැංකුවල් බැක්ලිස් කරන්නේ නැහැ. හැබැයි අඩුම ගානේ මම ජෙනරල් මැනේජර්ට කිව්වා චෙයාර්මන්ටත් කිව්වා. හැබැයි අඩුම ගානේ මේ ඉන්ෆර්මේෂන් නැවත මේ අපේ account වල ඉන්ෆර්මේෂන් එළියට දෙන මිනිස්සු ටික මට හොයලා අඩුම ගානේ ඔයගොල්ලෝ දනුවන් දෙන්න කියලා. හැබැයි අද වෙනකන් දනුවන් දෙන්නේ නැහැ. ඕක බැක්ලිස් කරනවා නම් මහජන බැංකුව මේ බිස්නස් වැඩි නැහැ කියලා අපිට කරන්න පුළුවන් මෙහෙම කරද්දි.
අපි එහෙම කරන්නේ නැහැ මොකද මේක ලංකාවේ බැංකුව අපේ ශ්‍රී ලංකා මිනිසුන්ගේ බැංකුවක් හින්දා මම ෆෝන් කරලා තියෙනවා මහජන බැංකුවට ඔය වැඩේ වහම මේ මේක අපේ ඉන්ෆර්මේෂන් දෙන්න මොකද එකපාරක් නෙවෙයි තුන් පාරක් දුන්නා කියලා ඉන්ෆර්මේෂන් මේ වැඩේ කඩකප්පල් කරන වඳුරන්ට ඉනිමන් තිබිල්ලක් ඒ මහජන බැංකුව කරේ කොහෙන්ද නම් චෝදනා කරන්නේ අපිත් නම් ඔය මොන දියර පොහරයක්වත් හම්බුනේත් නැහැ අපිට අඩුම ගානේ මේ කාබනික පොහොර ටිකවත් හදා ගන්න විදියක් නැහැ කියලා තමයි ගොවීන් චෝදනා කරන්නේ මේ වෙලාවේ ගොවියන්ට දැන් හරිනම් ඉන්දියාවෙන් පොහොර මේ වෙනකොට එන්න ඕනේ දැන් මේක ඒ පොහොර තව එන්න ඕනේ මිලියන ගාණක් බෝතල් එන්න ඕනේ ඒක පරක් වුණා දැන් ඒ ලබන සතියේ නම් ඒක පටන් ගන්න දිගටම ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන මේක රට ෆේල් කරන්න තමයි මේ නැනෝ නයිට්‍රජන් එකවත් අපේ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් එකවත් ප්‍රශ්නයක් නෙමෙයි මම බිලියන 30ක් ඉතුරු කරලා දීලා තියෙන වෙලාවේ මේ 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 ඩොලර් එකක් දෙකක් ගෙන දඟලන දැන් රටින් ඇත්තට දැන් මේ මේක ගෙන ගේන්න ගියා නම් නයිට්‍රජන් යූරියා බිලියන 30ක් වැඩි වෙනවා බිලියන 38ක් මම දැන් කැල්කියුලේෂන් කරා මේ ඉතින් අපි එච්චර අඩුවල දීලා තව මොනවද අපිට ඊට යන්නේ අපි පුද්ගලික සමාගමක් ඇමෙතිවරයන් නම් අපි එහෙම ඒ තුමාට කියන්න පුළුවන් ඒ තමයි මාර ප්‍රෙෂර් එකක් ඉන්නේ ඉතින් ඒ කියන්නේ අපිට කියන්න දෙන්නේ එච්චරයි